අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් හැමෝම කතා වෙන්නේ දෙවෙනි නිමේ රවි ගැන. පහුගිය දවස්වල රවි රට ගිහිල්ලා හිටියේ. ඒත් ලංකාවට අරගෙන ආවි රවිගේ දේහය. ඇත්තටම රවි මැරුණද මැරුවද මේ ගැන ඇත්ත නැත්ද දන්නේ දෙවෙනි නිමේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිසුයි තිරපිටපත ලියන සමන් එදිනිමුනි. වමුණත් රවිට මොකද උනේ කියන එක ගැන තිරපිටපත රචනය කරන සමන් එදිනිමුනි ඉල්ගාදි වෙන පුවත්පතට ඒ ගැන කියලා තිබුණේ මෙහෙමයි. වැඩ කීපයක්ම ඔළුවේ තියෙනවා. පළමු වැඩේ විදිහට වෙනස්ම තේමාවකින් අලුත් නාට්‍යයක් සැලසුම් කරලා තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් විකාශනය වේවි. දෙවෙනි නිම දැන් දොර ගියා වැඩි කියලා හිතෙන්නේ නැද්ද කියන එක ගැන ඔහු කියලා තිබුණේ මෙහෙමයි. ඒකට මම මෙහෙම කියන්නම්කෝ. මගුල් කෑම මේසෙක අපි බත් කනවා. කැමති තරමක් කන්න පුළුවන්. ඇති වුණාම නවත්තන්න පුළුවන්. නමුත් මේසෙ අස් කරන්නේ නැහැ මොකද තවත් කන අය ඉන්න නිසා. දෙවෙනි නිම කොටස් දහස දක්වා අරගෙන යනවලු. මේ කතාවේ ඇත්ත නැත්ත ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. කතාවේ රේටින් තියෙනවා නම් ජනතාව ඉල්ලනවා නම් කොටස් දහස නෙමෙයි දස දහස දක්වා වුණත් ගෙනියන්න මම ලෑස්තියි. හැබැයි ඊට කලින් මේක රහ නැහැ කියලා මට දැනුණොත් නවත්තනවා. මේ ටෙලි නාට්‍යවල කාගෙවත් ඒක අධිකාරයක් නැහැ. ඒ නිසා කාටවත් මේක නවත්තන්න බෑ. කෙනෙක් ඉවත් වුණොත් තවත් කෙනෙක් එතනට අනුගත වෙනවා. රවි මරා දැම්මේ ඇයි කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මම ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. හේතුව උත්තර දෙන්න ගියාම රසිකයින් තම තමන්ට කැමති උත්තර හොයනවා. ඒක මගේ උත්තරේට නොගැලපුණාම මට බනිනවා. ඒ නිසා මම මෙහෙම උත්තර දෙන්නම්. පළවෙනි හේතුව විදිහට ඔහු දක්වලා තිබුණේ මෙහෙමයි. මේ කතාවේ කොටස් 300ක් අවසන් වෙනකොට රවි කතාවෙන් ඉවත් වෙ යුතුව තිබුණා. ඒ නිසා අයින් කළා. එහෙම කැමති අය එහෙම හිතා ගන්න. දෙවෙනි හේතුව විදිහට ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මේ කතාව ඇදෙනවා නීරසයි. හිමා ජයගොඩි මහත්මයා මේකෙන් අයින් වුණා. එයාගේ කැමැත්තෙන්ම අයින් වුණා කියලා හිතා ගන්න පිරිසක් ආසයි. ඒ අය එහෙම හිතා ගන්න. තව පිරිසක් කියනවා මේකේ මුදල් ගෙවනවා මදි කියලා අයින් වුණා කියලා. තව පිරිසක් කියනවා වැඩිපුර මුදලක් දීලා හිමා ජයගොඩි මහත්තයා ඉස්සුවා කියලා. කැමැති අය එහෙම හිතා ගන්න. මේ උත්තර වලට අමතරව වෙනත් දෙයක් හිතනවා නම් එහෙම හිතාගෙන කතාව බලන්න. රවි මරුණා කියලා නම් ඒකාන්තයෙන්ම මට කියන්න පුළුවන්. ඒ වගේම රවිගේ මරණයත් එක්ක දෙවෙනිට විශාල ආලෝකයක් වුණා. දෙවෙනි ඉනිමේ කතා ශෛලිය ගැන ප්‍රේක්ෂකයන්ගේ විවේචන තියෙනවද කියන එක ගැන ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මම ජීවිතේ බොහෝ දේ ඉගෙන ගත්තේ පාසලෙන්. ඒ නිසා සමාජයේ පාසලදී නරකයි කියන කිසිම දෙයක් මට නරක නැහැ. නමුත් රූපවාහිනිය පෙන්වන්න පුළුවන් තරමට සංස්කරණය කරමින් පෙන්නමින් ඉන්නවා. එතනදී සියල්ල නියාමනය කරලා තමයි ප්‍රේක්ෂකයින් රස විඳින්න සලස්වන්නේ. පැහැදිලිවම දෙවෙනි ඉන්නේ ගුණ හර්ප නැහැ. ඩබල් මීනින් නැහැ. අනවශ්‍ය රූප රාමු නැහැ. කතා පුරා තියෙන්නේ ආදරේ විතරයි. ඒ වුණාට පාසලේ ක්‍රීඩා ගුරුවරු මේ විදියට හැසිරෙන්නේ නැහැ නේද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. ඒක ඒ ඇක්ෂන් එක තුල දැනෙන දෙයක්. මම නම් මේක වෙනසක් දකින්නේ නැහැ. ලයනල් සඳුන් කියන්නේ අක්ෂේ කලුප්පුරු භූමිකාවට අගෞරව කරන චරිතයක්. මම ලයනල් සඳුන් විතරට දාලා තියෙන්නේ එවැනි ගුරුවරුන්ට අපහාස කරන්න. ඒක නායක වැනි ගුරු දෙවිවරු ඕනතරම් ලංකාවේ ඉන්නවා. එවැනි ගුරුවරුන්ට උපහාරයක් විදිහටයි ඒක නායක ගුරු චරිතය මේකට සම්බන්ධ කළේ. නාට්‍ය කොපමණ ජනප්‍රිය වුණත් සම්මාන ලකදී ඔහු ඇගීමට ලක් වුණේ නැහැ. ඉගෙන ඔහු කියලා තිබුණේ මෙහෙමයි. ලංකාවේ සම්මාන ඔල්ලුවලට අනුව කොටස් 100ට වැඩියෙන් ටෙලි නාට්‍ය කරන අය පිටපත් රචකයින් නෙමෙයි. ඒ නිසා මම හොඳට දන්නවා මම කවදාවත් සම්මානයක් ලැබෙන්නේ නැහැ කියලා. ජනප්‍රිය ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලැබුණාම ඒකෙන් කොටසක් මටත් අයිති. නමුත් channel පවතින්නේ කොටස් 100ට වැඩි ටෙලි නාට්‍ය නිසා. මොකද ඒ අය තමයි channel එකට ආදායම් ගේන්නේ. ඔහු සම්මාන ඔල්ලුවල් වර්ජනය කරනවාද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මගේ ටෙලි නාට්‍යයකට මුලින්ම සම්මානයක් ලැබුණේ රයිගම් ටෙලි සම්මාන ඔල්ලෙදී. නමුත් මම නොදැන එතනට ගියා. ඉන්පස්සේ ආව සුබුත් සම්මාන ඔල්ල. එතනින් තමයි මට තේරුණේ SMS වලින් තෝරන්න කිසිම නිගමනයක් නැහැ කියලා. ලංකාව ජනගහනයට වඩා SMS තිබුණත් ඒක සත්‍ය වාර්තාවක්. මේක තනිකරම බොරුවක්. ඒකට විරෝධයක් විදිහට දෙවෙනි ඉනිමේ ජනප්‍රිය ටෙලි නාට්‍ය හිමි සම්මානය ලැබුණේ නැතත් මම මේ සම්මාන ඔල්ලට එන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම දෙවෙනි ඉනිමේ සම්මානය ලැබුණා. මම ගියේ නැහැ. නමුත් සින්නීල්සන් සම්මාන ඔල්ල ගැන මගේ ලොකු කැමැත්තක් තියෙනවා කියලායි සමන් එදිරිමුණි කියලා තිබුණේ.